හොඳයි දරුවනේ ආයෙත් මොනවද කියලා සියලු දෙනාම පිළිගන්න. ඔන්න අපි මේ වීඩියෝ එක ඇවිල්ලා ඔබ සමග කතා කරන්නට ස්කෝල් මේ ලෝක පළවෙනි කාණේ දෙවෙනි කාණේ ස්කෝල් මේ ලෝක අන්න සමග දක්වන ප්‍රතික්‍රියාව පිළිගන්න. ස්කෝල් මේ සියලු ලෝක පළවෙනි කාණේ ලිතියම් සෝඩියම් පොටැසියම් රුබිඩියම් සීසියම් ප්‍රැන්සියම් වගේ දෙවෙනි කාණේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් සෝඩියම් බේරිලියම් සියලු ලෝක අන්න සමග මේ ප්‍රතික්‍රියාවේ තරම කාන්දේ දිගේ පල්ලෙහාට යනකොට ඒ ප්‍රතික්‍රියාව සීඝ්‍රතාවය වැඩි වෙනවා. දරුවනේ පළවෙනි කාන්දේ ලෝහ උදාක් සක්‍රියයි. කාන්දේ දිගේ පල්ලෙහාට යනකොට පළවෙනි කාන්දේ වගේ දෙවෙනි කාන්දේ මේ සීඝ්‍රතාව වැඩි වෙනවා. එතකොට මේවා ස්ෆෝටන සහිත ප්‍රතික්‍රියාව. පළවෙනි කාන්දේ සියලු ලෝහ අමන සමග ස්ෆෝටන සහිතව අධික තාපදායක ලෙස ප්‍රතික්‍රියා කරනවා. දෙවන කාණ්ඩයේ තේම තමයි නමුත් දෙවන කාණ්ඩයේ උඩම අය අපිට මේ ප්‍රතික්‍රියාවට භාජනය කරලා නිරීක්ෂණ ලබා ගන්නට පුළුවන්. හානිය අවම. නමුත් පල්ලෙහාට යනකොට ඒවා උග්‍ර ස්ෆෝටන සහිත අධික තාපදායක ලෙස ප්‍රතික්‍රියා කරනවා. මේකෙන් හින්දා අපි මේ ප්‍රතික්‍රියා කිසිම විටක ළමයින් සමග සිදු කරන්නේ නැහැ සහ ළමයින්ට මේ ප්‍රතික්‍රියා සිදු කරන්නට උපදෙස් දෙන්නේ කොළඹවන්නේ නැහැ. කවුරු හෝ මේ ප්‍රතික්‍රියාව සිදු කරොත් එය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සිදු කරන අවසාන ප්‍රතික්‍රියාව වෙන්න පිළිදී. ඒක ඒ තරමටම අවදානම් සහිතයි. දරුවනේ මේ ප්‍රතික්‍රියාව නොකළ යුතුයි කියලා තමයි අපි උපදෙස් දෙන්නේ. එහෙම වුණත් මෙතන ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා ඔබ දැන ගන්න ඕනේ. සහ ප්‍රතික්‍රියාව කළොත් සෑහෙන ඵල ඔබ දැන ගන්න ඕනේ. හරි. ඔබ 100%ක් එහෙමකට බලාපොරොත්තු කඩ කරගන්න අවශ්‍ය නැහැ. අපි මැග්නීසියම් වගේ ලෝහයක් අරගෙන තරමක් මෘදු තත්ත්වයකට පාදක තත්ත්වයකට කරන්නට පුළුවන් ප්‍රතික්‍රියා කීපයක් ඔබ සමග කරනවා පාසල් විද්‍යාලය තුළ. අන්න එහෙම ප්‍රතික්‍රියා අපි කතා කරන්නට බැලුවොත් මැග්නීසියම් සමග. දැන් අනිත් අය ප්‍රතික්‍රියා කරන්නේ මේ වගේම තමයි. නමුත් ප්‍රතික්‍රියාවේ තාපදායක බව සහ වේගයත් එක්ක ඒ ප්‍රතික්‍රියා පාලනයෙන් තොර ස්ෆෝටන සහිත පිපිරී නැති වෙන චුරු ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන්. මෙන්න මේක හින්දා තමයි අපි ඒවා කරන්නේ නැත්තේ. හරි. දැන් අපි ගමු මැග්නීසියම්. අපි අම්ල විදිහට ගන්න පුළුවන් අම්ල අපේ අම්ල පාසල් විද්‍යාලයේ හයිඩ්‍රොලික් අම්ල, සල්ෆියුරික් අම්ල, නයිට්‍රික් අම්ල. වගේ අම්ල අපිට හමු වෙනවා. හා අපි මේ අම්ල තුන මොනවද? හයිඩ්‍රොලික්, සල්ෆියුරික්, නයිට්‍රික්. මේවා මැග්නීසියම් සමග අපි ප්‍රතික්‍රියා සිදු කරන විදිහ කතා කරමු. එතකොට අනිත් ඒවා මේවා කතා අනිත් අයත් මේ වගේ ප්‍රතික්‍රියා කරනවා. එතකොට දරුවනේ මේ අම්ලයේ සාන්ද්‍රණයත් එක්ක මේ ප්‍රතික්‍රියාවේ තරම වෙනස් වෙනවා. අම්ලයේ තනුව වෙන්න වෙන්න ඒකේ තියෙන හානිය අඩුයි. ප්‍රතික්‍රියාවේ වේගය අඩුයි. එතකොට ඒකින් අපිට ඒ ප්‍රතික්‍රියාව ආදර්ශනිකව පෙන්වන්න පුළුවන්. කරවන්න පුළුවන් හැකියාවක් සහිත. දැන් සාම්‍ය වැඩි වුණාම ඔන්න යම් අවදානමක් සහිතයි මේ ප්‍රතික්‍රියාව. දැන් අපි මේ සාන්ද්‍රණ කතා කරපු අම්ලවල තනුව සහ සාන්ද්‍ර කියලා අන්ත දෙක සහිතව. තනු කාන්දේ සමග සාන්ද්‍ර අම්ලයේ සමග. මේ ලෝහයේ තියෙන මැග්නීසියම් දක්වන ප්‍රතික්‍රියාව තම අපි මේ සල්කා බලන්නට එන බලන්නේ හොඳයි මොනවද මේ වෙලදී සිද්ධ වෙන්නේ මේ වෙලදී ඵල වෙනස් වෙනවා ඵල වෙනස් වෙනවා එතකොට ධර්මයේ හයිඩ්‍රොලික් අම්ල ගත්තාම තනුකකට එක සෙමින් ප්‍රතික්‍රියා කරනවා සාම්ද්‍රකට එක ඊට වැඩි වේගින් ප්‍රතික්‍රියා කරනවා හැබැයි ඒකෙදී ඵල නම් වෙනස් වෙන්නේ නැහැ නැත්නම් ඵල නැති ගමන් ඒකේ ලෝහ ක්ලෝරයිඩ් එක හදලා H2 පිටකරන්නේ තමයි කරන්නේ. ආ එහෙනම් අවර්ණ අගන්ධ වායුව මේ පළයක් විතර ලැබෙනවා. මේ වායුව දැදෙන කුලින් ක්‍රියා ඇල්ලුවම පොප් හඩක් දෙමින් නිවි යනවා. ඒකෙන් අපිට මේ වායුව හයිඩ්‍රජන් කියලා තහවුරු කරගන්නට හම්බවා ගන්න පුළුවන්. හරි. දැන් දරුවනේ මේ ප්‍රතික්‍රියා තුනේ කරොත් අපිට මෙන්න මේ ආකාරයට ලබා ගන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලයේ සම්මුති ප්‍රතික්‍රියාව කොහොමද කියලා බලමු. කියලා බලුවා. තනු සල්ෆියුරික් අම්ලය අපිට දකින්න පුළුවන් තනු සල්ෆියුරික් අම්ලය සමග මැග්නීසියම් හයිඩ්‍රජන් පිටකරා වුණා. සාම්ද්‍රකත් එක්ක හයිඩ්‍රජන් නෙමෙයි එයා පිටකරන වායුව.
සාන්ද්‍රගත ක්‍රියා පිට කරන වායුව සල්ෆර් ඩයොක්සයිඩ්. හරි. අපි මේ ප්‍රතික්‍රියා ලියුවොත් දෙකේම මැග්නීසියම් සල්ෆේට් ලැබෙනවා. නමුත් සාන්ද්‍රගත ක්‍රියා ලැබෙන වායුවේ ඵලය වෙනස් වෙනවා. උඩේක තුලිතයි. යටේක අපි මෙහෙම කරලා තුලනය කරනවා. දැන් තමයි අපි ඊළඟේ නයිට්‍රික් අම්ලයේ යම්කර ප්‍රශ්නේ වඩා උග්‍ර වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාවේ සංකීර්ණත්වය තව තව වැඩි වෙනවා. අම්ලයේ කණු කියලා කිව්වට මදි. හුඟක් කණුවකට කොහොමද සාමාන්‍ය කණුවකට කොහොමද කියලා කියන්න වෙනවා. මොකද ඉතාම කණුක නම් විතරයි මේකේදී H2 පිටරේ 100% පමණ කණුක ඉතා කණුක. ඉතා කණුක නයිට්‍රික් අම්ලයේ 100% පමණ කණුක නයිට්‍රික් අම්ලයේ සමදෝනනය H2 පිටරේ සාමාන්‍ය කණුක වුණොත් එයා පිට කරන්න ලබන්නේ H2 නෙමෙයි NO. හරි. එතකොට මෙතනදී ලවණය කියන මැග්නීසියම් නයිට්‍රේට් සෑදෙනවා. දැන් මේ ප්‍රතික්‍රියාව අපි තුලනය කරගන්නත් පුළුවන් මේ. ඊළඟ අවස්ථාව මැග්නීසියම් නයිට්‍රේට් සමග නයිට්‍රජන් ඩයොක්සයිඩ් පිටකරනවා. ඒක දුරු දුමාරයක් සහ H2O. එතකොට මේ ප්‍රතික්‍රියාව අපිට මෙන්න මේ ආකාරයේ තුලනය කරගන්නත් පුළුවන්. දෙන්නවලේ අපිට දකින්නට පුළුවන් අම්ලය හයිඩ්‍රොක්ලොරයිඩ් සිට සල්ෆියුරික් කරහා නයිට්‍රික් වලට යනකොට මේ ප්‍රතික්‍රියාවේ සංකීර්ණත්වය වැඩි වෙනවා. එතකොට පිටවන වායුවේ ඵලය H2 පමණක්ම නොවෙන්නට පුළුවන් අනිත් අම්ල සමග. එතකොට ගන්නනේ මේ සියලු ලෝහ S2 මේ සියලු ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාව හුඟක්ම ස්පෝර්ටන් සහිත අධික තාපදායක ප්‍රතික්‍රියාව වෙන පුළුවන් හින්දා අපි ඉතාමත්ම ප්‍රවේශම් වන්නට අවශ්‍යයි. හරි. එතකොට ඔබට මේ කරුණු කාරණා පැහැදිලි වන්නට ඇති කියලා විශ්වාස කරනවා. දරුවනේ අපි ඊළඟ අපේ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන්නේ එස්කෝපේ ලෝක සාධන සංයෝගවල ගතිවල ප්‍රතික්‍රියාව ඔබ සමග බෙදා ගන්න කතා කරන්නට. හොඳයි. අපි ඊළඟ වීඩියෝවේ